අස්විද ජෝතිස මැදුර YouTube නාලිකාව නරඹන දෙස් විදෙස් අපගේ සියලුම ප්‍රිය හිතවතුනි ඔබට අද දවස ජයග්‍රාහී දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවස සැලසුම් කිරීමේදී ඇතිවන බාධක අවහිරතා මගහරවාගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් දවස ආරම්භ කරන්නට මේ වැඩසටහන ඔබට පිටිවහලක් වෙයි කියලා හිතනවා. වැඩසටහන අවසන් වනතුරු නරඹන්න කියලා ආරාධනා කරන ගමන් තවමත් අපගේ නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම දිගටම අපගේ නාලිකාව සමග රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් comment කරන්න. ඔබගේ comment එක අපිට ඉතාමත්ම වටිනවා. එහෙමනම් අපි දැන් යමු අපගේ වැඩසටහන වෙත. අද ක්‍රිස්තු වර්ෂ 2023 වූ මැයි මාස 19 වැනි සිකුරාදා ඉර උදාව 5:54ට ඉර බැසීම 6:21ට රාහු කාලය දිවා රාත්‍රී දෙකටම 10:34 සිට 12:07 දක්වා සුබ දිසාව නැගෙනහිර මරු සිටින දිසාව ගිනිකොන. මේෂ ලග්නය රාශි චක්‍රයේ පළමු වන රාශිය වන කුජට අයත් මේෂ ලග්න හිමියනි. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කවදත් පෙනී සිටින ඔබ සහජයෙන්ම කඩිසරයි. යමක් කරන්නට හිතුවොත් එය මොන බාධක ආවත් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන ඔබගේ එකම අරමුණ ජයග්‍රහණයයි. අනුන්ගේ දේ කඩා වඩා ගන්නට නොසිතන ඔබ ගැනයි දැන් කතා කරන්නේ. ඔබගේ ලග්නයට අනුව පවතින ග්‍රහ තත්ත්වය සලකා බැලීමේදී කාගෙත් හිත දිනාගෙන සිතේ සතුට ප්‍රීතිය ඇතිව කටයුතු කරන්නට පුළුවන් වෙනවා. යහපත් දේවල් කෙරෙහි හිත යොමු වෙන්නත් පුළුවන්. සැහැල්ලු සැප පහසු වාහනවල ගමන් බිමන් යන්න අවස්ථාව උදා වෙන දවසක්. මිහිරි රසවත් ආහාර පාන අනුභව කරන්න ලැබෙනවා. විශේෂයෙන් ලෞකික සැප සම්පත් විඳින්නට පුළුවන් දවසක්. ගෙවල් දොරවල් අතුපතු ගන්න සුද්ධ පවිත්‍ර කරන්න පිරිසිදු කිරීම වගේ දේවල් කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරන්නත් පුළුවන්. ආර්ථික වශයෙන්ද සුළු වාසි ලාභ ලැබෙන්න පුළුවන්. ස්ථිර තීන්දු තීරණ ගන්නා බවකුත් දකින්න තිබෙනවා. අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවන්ද ඇති කරන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයේ සිතේ සතුට ප්‍රීතිය මුහුණේ අලංකාරය පෙනුම වැඩි වන දවසක්. ඔබගේ කටයුතු වලට තිබුණු බාධක අවහිරතා යටපත් වන බවකුත් දකින්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් යහපත් වන දවසක්. සෙම් අමාරු උණ කැස්ස වරින් වර මතු කරන්න පුළුවන්. වෘෂභ ලග්නය රාශි චක්‍රයේ දෙවන රාශිය වන සිකුරුට අයත් වෘෂභ ලග්න හිමියනි. කැපී පෙනෙන්නට ඇඳුම් පැළඳුම් වලින් සැරසී ඉන්නට කැමති අනුන්ගේ මතයට නොනැමෙන ආත්ම ශක්තියෙන් යුක්ත වෘෂභ ලග්න හිමියනි. සංගීතයේ කලාව වැනි විෂයන්ට කැමති වෘෂභ ලග්න හිමි ඔබ ගැනයි දැන් කතා කරන්නේ. අද දවසේ ග්‍රහ තත්ත්වය අනුව ඔබට තර්මක වියදම් අධික බවක් පෙන්නුම් කරනවා. සිත් ඇවුල් ඇතිවන අතර කනගාටුදායක ආරංචි අහන්න ලැබෙනවා. විශේෂයෙන් මිල මුදල් ගනුදෙනුවලදී සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඥාතීන් හිතවතුන් සමග ගැටුම් ආරවුල් ඇති වෙන්න පුළුවන් නිසා ඉවසීමෙන් කල්පනාකාරීව අද දවසේ වැඩ කටයුතු කරන්න කියලා නිමි ඔබට මතක් කරනවා. අද දවසේදී සුළු තුවාලයක් එහෙම නැත්නම් පොඩි අනතුරක් වෙන්න ඉඩ කඩ තිබෙනවා. මවගේ අසනීප තත්ත්වයක් වැඩි වෙන්න පුළුවන්. නිවසේ පාවිච්චි කරන ගෘහ උපකරණයකට හානි සිදු වෙන්න පුළුවන්. එයින්ද පාඩුවක් අවාසියක් ඔබට ඇති වෙන්න පුළුවන්. ස්ථිර අරමුණක ඉඳ කටයුතු කරන්නත් අමාරු තත්ත්වයක් පෙන්නුම් කරනවා. සිත් ඇවුල් අමනාපකම් ඇති කරන්න පුළුවන් දවසක් නිසා දවස ආරම්භයේදී නිවසේදීම හෝ බුදුන් වඳ කර්ණීය මෙත සූත්‍රය වරක් හෝ සජ්ජායනා කරලා දවස ආරම්භ කරන්න පුළුවන් නම් ඔබට අද දවස යහපත් කරගන්න පුළුවන්. මිතුන ලග්නය රාශි චක්‍රයේ තුන්වන රාශිය වන බුධට අයත් මිතුන ලග්න හිමියනි. ඕනෑවටත් වඩා අනුකම්පා සහගත ඔබ එනිසාම පාඩු සිදු කරගන්න අවස්ථාවන්ද වැඩි. ඔබ නිතරම උත්සාහ කරන්නේ වැරදි වැඩවලින් තොරව ලද දෙයින් සතුටු වෙන්න නේද? ආවට ගියාට ආදරය නොකරන ඒ ගැන වඩාත් සොයා බලන තමන්ගේ දියුණුවට වඩා පවුලේ දියුණුව ගැන හිතන මිතුරු ලග්න හිමියනි ඔබ ගැන දැන් බලමු. බුද්ධට අයත් මිතුරු ලග්නයෙන් උපන් ඔබට අද දවසේ පවතින ග්‍රහචාරය අනුව ලැබෙන පලාපල දැන් බලමු. අද දවස තුළ ඔබගේ දියුණුව වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග
සාර්ථක වෙන බවක් දකින්න තිබෙනවා. නොඑක් ආකාරයෙන් වාසි ලාභ ප්‍රයෝජන ලැබෙන වාසනාවන්ත දවසක් බව කියන්න පුළුවන්. තිබුණු සතුරු කර්ධන බාධක දුරු වෙන බවක්ද දකින්න තිබෙනවා. ගොවිතැන් කටයුතු වල නිරත ලග්න හිමියන්ට ලාභ වාසි ප්‍රයෝජන වැඩි දවසක් වෙනවා. යහපත් සමාජ ආශ්‍රයක් මිතුරු ඇසුරක් පවත්වාගෙන යන්නත් පුළුවන්. ස්ත්‍රී පාර්ශවයට සිතේ තිබුණු බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්න පුළුවන් වෙනවා. විවාහ ජීවිතයේ කටයුතුද සාර්ථක වෙන දවසක් නිසා සිතේ සතුට ප්‍රීතිය වැඩි කරන්න පුළුවන්. ආහාර පාන අඩුවක් නැතුව ලැබෙනවා. සම වයස්වල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ඇසුර වැඩි වෙනවා. ගෘහ ජීවිතයේ සැප සතුට උදා කරන අතර හදිසි මිල මුදල් ලැබීමද පෙන්නුම් කරන දවසක්. ලොතරැයි මිල දී ගන්න අයටත් ජයග්‍රහණයක් ලැබෙන්න පුළුවන්. ධනහිස්වල වේදනා කැක්කුම් මතුවෙන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. කටක ලග්නය රාශි චක්‍රයේ හතරවන රාශිය වන සඳුට අයත් කටක ලග්න හිමියනි. ඔබට දියුණු චින්තන ශක්තියක් තිබෙන බව ඔබ දන්නවද? ධනය උපයන්නට දක්ෂ, එවැගේම කතාවට රණ්ඩු සරුවල් වලට වඩා දක්ෂ, වැඩිපුර නිවසේම රැඳී ඉන්නට කැමති ඔබ අනුන්ගේ දේ කඩා වඩා ගන්නට නොසිතන ගුණේ ඔබ තුලින් දකින්නට තිබෙනවා. ඔබගේ අනුකම්පා ගතිය නිසාම පාඩු සිදු කර ගන්නා කටක ලග්න හිමියනි ඔබ ගැන දැන් බලමු. සඳු හිමි කටක ලග්නෙන් උපන් ඔබට අද දවසේ ග්‍රහචාරය අනුව ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා දැන් බලමු. ඔබට අද දවස තුල බලාපොරොත්තු කරුණු කාරණාවන් ඉෂ්ට කරගන්න පුළුවන් බවක් දකින්න තිබෙනවා. ස්ත්‍රී පාර්ශවයෙන් විශේෂ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඥාතීන් සමග තිබෙන සම්බන්ධතාවයන් වඩාත් තහවුරු කරගන්න පුළුවන් දවසක්. රැකියා කටයුතු වලට තිබුණු බාධක අවිරතා මගහැරී යන අතර රැකියා ව්‍යාපාරවල සතුටින් යෙදෙන්න පුළුවන්. ගෙදර ගත කරන කාලය තුල සිතට සැනසෙල්ලක් උදා කරන බවද දකින්න තිබෙනවා. අද දවස තුල ඔබට විශේෂයෙන් අනුසතු කිසියම් දෙයක් ලැබෙන්න පුළුවන්. උසස් කෙනෙකුගේ ආශ්‍රයයක් ලැබීමෙන් ඔබට සිතේ සතුට ප්‍රීතිය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ගෙදර දොර අලුත් වැඩියා කටයුතු ගැන අදහස් පහළ වෙන්න පුළුවන්. ඥාතීන් හිතවතුන් අසල් වාසීන් සමග තිබුණු හිතවත්කම් තවත් වැඩි වෙන දවසක් බව කියන්න පුළුවන්. ඔබට අද දවසේ මවගෙන් විශේෂ උදව්වක් උපකාරයක් ලැබෙන්නත් පුළුවන්. සවස් කාලයේ තුල හදිසි ගමන් බිමන් කෙරෙහි සැලකිලිමත් වෙන්න. පොදුවේ බැලුව විට උනන්දු උත්සාහය ධෛර්යය ඇතිව කටයුතු කරන්න පුළුවන් දවසක් බව මතක් කරන්න කැමති. සිංහ ලග්නය රාශි චක්‍රයේ පස්වන රාශිය වන රවිට අයත් සිංහ ලග්න හිමියනි. කොතනත් කැපී පෙනෙන්නට උත්සාහ කරන ඔබ පරාජය පිළිගැනීමට අකමැතිය. නායකත්වයේ වෙනුවෙන්ම වැඩ කරන ඔබගේ වටිනා ලක්ෂණයක් තමයි කරන රාජකාරිය පිළිවෙලට ඉටු කිරීම. අයුක්තිය වෙනුවෙන් රජකුටවත් හිස නොනමන ඔබ යුක්තිය ඉදිරියේ හිස පහත් කරන සිංහ ලග්න හිමි ඔබ ගැන දැන් කතා කරමු. සිංහ ලග්නෙමි ඔබට අද දවසේ ග්‍රහචාරය අනුව විශේෂයෙන් විදේශ සම්බන්ධතාවයන් වඩාත් තහවුරු වෙන දවසක්. විදේශගත ඥාතීන් හිතවතුන්ගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙන්න පුළුවන්. ඔබගේ දුක සැප විමසන්න පුළුවන්. ස්වයං රැකියා කටයුත්තක් ආරම්භ කරන්න ඉතාමත් හොඳ දවසක් බවත් පෙන්නුම් කරනවා. තමන්ගේ ඥානය බුද්ධිය යුදවා මුදල් හරිහම්බ කිරීමේ නව අවස්ථාවන් ඔබට උදා වෙනවා. රැකියා කටයුතු වඩාත් සාර්ථක වන අතර ආර්ථික වශයෙන් හදිසි මුදල් ලාභ පෙන්නුම් කරන නිසා ලොතරැයි මිලදී ගැනීම වගේ දේවල් වලට අද දවස සුබයි කියලා කියන්න පුළුවන්. එවැගේම ඔබගේ වෘත්තීය ජීවිතයේ කිසියම් වෙනස්කමක් දියුණුවක් දකින්නත් පුළුවන් වෙනවා. ආයතන ප්‍රධානීන්ගේ හිත් දිනාගෙන කටයුතු කරන නිසා ආගේ ගෞරවයට ප්‍රසාදයට පත් වෙන්න පුළුවන්. ආගමික කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර උසස් අධ්‍යාපන කටයුතු වල නිරත දූ දරුවන්ට ඉතාමත් යහපත් දවසක් බව මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් කල කිසියම් රෝග පීඩාවකින් පීඩා විඳි ඔබට ඒ රෝග පීඩාවන් සුව අතට හැරෙන බවකුත් දකින්න තිබෙනවා. කන්‍යා ලග්නය රාශි චක්‍රයේ 6 වන රාශිය වන බුධට අයත් කන්‍යා ලග්න හිමියනි. තැනේ හැටියට ඇනේ ගහන්නට දක්ෂ, කාර්ය සූර අධ්‍යාපනයෙන් දක්ෂතා පෙන්වන ඔබ කාල සටහනකට අනුව වැඩ කරන්නට කැමැත්තක් දක්වනවා. යම් තරමකට වගකීම් දරන්නට අකමැති නමුත් ධාර්මිකව දිවි ගෙවන්නට උත්සාහ කරන කන්‍යා ලග්න හිමි ඔබ ගැන දැන් බලමු.
කන්‍යා ලග්නෙන් උපන් ඔබට අද දවසේ පලාපල විමසා බැලීමේදී රාශි චක්‍රයේ ගමන් කිරීම අනුව විශේෂයෙන් සඳුගේ ග්‍රහ ගමන අනුව සලකා බලද්දී ගන්න ආහාර පාන පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. උදරාබාධ අජීර්ණ ගති වැඩිපුර වරින් වර මතුවෙන්න පුළුවන්. ගන්න ආහාර පාන එයට විශේෂයෙන් මූලික වෙන්න පුළුවන් නිසා නිසි පරිදි පරීක්ෂා කරලා ආහාර පාන අනුභව කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ජලය නිසි පරිදි පානය කිරීමත් අවශ්‍ය වෙනවා. ආහාර පාන නියමිත වේලාවට ගන්න පුළුවන් නම් මේ තත්ත්වයන් මගහරවා ගන්නත් බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. ඒ වගේම නිෂ්ඵල වියදම් සහිත දවසක්. සිතේ සැකසංකා වරින් වර මතු කරන අතර ගෘහ ජීවිතයේ කටයුතු වලටත් බාධා මතු කරන්න පුළුවන්. කේලම් ඕපදූප පිළිබඳ අවධානය යොමු කිරීමෙන් වළකින්න කියලාත් මතක් කරනවා. දවස ආරම්භයේදී නිවසේදීම බුද්ධ වන්දනාවෙන් පසු ඇනවුම් පිළිත වලක් හෝ සජ්ජායනා කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් මේ අපල තත්ත්වයන් මගහරවාගෙන ඔබටත් අද දවස යහපත් කරගන්න පුළුවන්. තුලා ලග්නය රාශි චක්‍රයේ 7 රාශිය වන සිකුරුට අයත් තුලා ලග්න හිමියනි. අකුරට නීතියට වැඩ කරන සමාදානෙන් ජීවත් වීමට උත්සාහ දරන ඔබ නිතරම අනුන්ට යහපත පිණිස වැඩ කරනවා. පිනට දහමට ආගමට කැමති කතිකත්වයෙන් යුක්ත අපක්ෂපාතීව කටයුතු කරන අනුන්ගේ දේ කඩා වඩා ගන්නට කවදාවත් නොසිතන තුලා ලග්න හිමි ඔබ ගැන දැන් කතා කරමු. සිකුරුට අයත් තුලා ලග්නෙන් උපන් ඔබට අද දවස ගැන විමසා බැලීමේදී සඳුගේ සහ ලග්නාධිපතිගේ ගමන අනුව විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට ඉතා යහපත් වූ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් බව දකින්න තිබෙනවා. ඔබට ගැලපෙන උසස් ප්‍රභූ පවුල් වලින් විවාහ යෝජනා ලැබෙන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා තහවුරු කරගන්නත් පුළුවන් වෙනවා. නමුත් විවාහක අමුසැමියන් අතරේ ප්‍රශ්න ගැටලු මතු කරන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගමන් බිමන් වැඩි වන අතර ස්ත්‍රී පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙන දවසක් බවත් දකින්න තිබෙනවා. ඔබගේ උපන් කේන්ද්‍රයේ සඳු ග්‍රහය බලවත්ව තැන්පත්වල ඉන්නවා නම් සියලු ලෞකික සැප සම්පත් නොඅඩුව ලබා ගන්න පුළුවන් දවසක්. ඒ වගේම අසාධාරණ දුටු විට කිපෙන සුළු ගතියක්ද දකින්න පුළුවන් වෙනවා. විශේෂයෙන් අද දවස තුල කටයුතු කිරීමේදී තමන්ගේ මතයට අනුවම කටයුතු කරන ස්වභාවයකුත් දකින්න තිබෙනවා. අන් මතවලට ඇහුම් කන්දෙන ගතිය තරමක් අඩු වෙන්න පුළුවන්. ආගිය තැන කාගේත් ආදරය ගෞරවය ලැබෙන පරිදි කතා බහ කිරීමේ දක්ෂතාවයක්ද අද දවස තුළ මතු කරන්න පුළුවන්. හදිසි ධනලාභ පෙන්නුම් කරන නිසා ලොතරැයි මිලදී ගන්නවා නම් ඔබටත් යහපත් වූ ප්‍රතිඵලයක් උදා කරගන්න පුළුවන්. වෘශ්චික ලග්නය රාශි චක්‍රයේ 8 රාශිය වන කුජටයත් වෘශ්චික ලග්න හිමියනි. ඕනෑම වැඩකදී දක්ෂතා පෙන්වන ආගියතන කැපී පෙනෙන ඥානවන්ත ඔබ නිතරම ජයග්‍රහණය ලබන තුරු පසුබට නොවීම ඔබගේ විශේෂ ගුණයක්. සමාජයේ උසස් යැයි සලකන දේ ගැන වැඩි උනන්දුවක් දක්වන වෘශ්චික ලග්න හිමි ඔබ ගැන දැන් කතා කරමු. කුජට අයත් වෘශ්චික ලග්නෙන් උපන් ඔබට අද දවසේ ග්‍රහ තත්ත්වය අනුව ලැබෙන පලාපල මොන වගේද කියලා සලකා බැලීමේදී අනවශ්‍ය වාදභේද මත ගැටුම් මතුවෙන්න පුළුවන් දවසක්. ඒ වගේම රහස් සතුරු කරදර පීඩා ඇති වෙන්නත් පුළුවන්. අන් අය සමග අදහස් බෙදා ගැනීමේදී ඉවසීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. උදරාබාධ අජීර්ණ ගති වරින් වර මතු කරන්න පුළුවන් නිසා ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න. වාදභේද ගැටුම් වලට නොගිහින් අද දවස ගත කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථානවලදී මත ගැටුම් ආරවුල් වලට පැටලෙන්න පුළුවන් නිසා එවැනි ස්ථාන මගහැර යන්න පුළුවන් නම් ඔබට ඉතාමත්ම යහපත් වෙනවා. රාත්‍රී කාලේ ගමන් බිමන් වලින්ද ප්‍රවේශම් වෙන්න කියලා මතක් කරනවා. සවස් කාලයේ ආගමික කටයුත්තකට සහභාගී වෙන්නට සම්බන්ධ වෙන්නටත් ඔබට අවස්ථාව උදා වෙන දවසක්. විශේෂයෙන් තෙල් අධික උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න පුළුවන් නම් ඉතාමත්ම යහපත් කියලත් කියන්න පුළුවන්. ධනු ලග්නය රාශි චක්‍රයේ 9 රාශිය වන ගුරුට අයත් ධනු ලග්න හිමියනි. අනුන්ට අවවාද දීමට සමත් දුකට කරදරයට පත් අයට උදව් උපකාර කිරීමට දැඩි කැමැත්තක් දක්වන බාරගත්තේ අකුරටම ඉටු කරන්නට දක්ෂ ඒ වගේම අනවශ්‍ය දේවල් වලට ඇඟිලි නොගසෙන අනුකම්පා ගතියෙන් යුක්ත ධනු ලග්න හිමියනි ඔබ ගැන දැන් කතා කරමු. ඔබට
අද දවසේ පවතින ග්‍රහ තත්ත්වයේ අනුව විශේෂයෙන් අධ්‍යාපනය ලබන වයසේ දූ දරුවන්ට ඉතාමත් යහපත් සුබඵල උදා කරන දවසක් බවක් මුලින්ම කියන්න පුළුවන්. තරඟ විභාග ආදියෙන් ඉහළ දස්සතාවයන් පෙන්නුම් කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව උද්‍යෝගය වැඩි වන දවසක්. විශේෂයෙන් දෙමව්පියන්ටත් තම දූ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන බවක් දකින්න තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන දවසක්. විදේශ ගමන් සාර්ථක කරගන්නත් පුළුවන්. ක්‍රීඩාවට දක්ෂතා පෙන්නුම් කරන අයට ඉතාමත්ම හොඳින් දක්ෂතාවයන් පෙන්නුම් කරන්න පුළුවන්. සම වයසේ මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට ප්‍රේම සම්බන්ධතා වර්ධනය කරගන්නට අද දවස යහපත් වෙනවා. අවිවාහක ඔබටත් මංගල යෝජනා ලැබෙන්න පුළුවන්. එවැගේම ආර්ථිකය ගැන සලකා බැලීමේදී මිලමුදල් ලැබීම් අතින්ද යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර අඹුසැමියන් අතරේ තිබුණු අමනාපකම් දුරු වෙන බවකුත් දකින්න තිබෙනවා. විශේෂයෙන් උදර ආබාධ ගැන සැලකිලිමත් වෙන්න. මකර ලග්නයේ රාශි චක්‍රයේ 10 වන රාශියවල සෙනසුරට අයත් මකර ලග්න හිමිය දේපල වස්තුව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බාධක කරදර නොතකා ලෞකික දියුණුව වෙනුවෙන් දිවාරෑ වෙහෙසෙන ඔබ ඔබගේ කාර්ය සූර ගතිය වෙහෙස මහන්සි වී වැඩ කරන්නට ඇති කැමැත්ත නිසාම දියුණුවේ ඉහළටම යන්න පුළුවන් හැකියාවක් පවතින මකර ලග්න හිමි ඔබ ගැන දැන් කතා කරමු. අද දවසේ පවතින ග්‍රහ තත්ත්වය අනුව විශේෂයෙන් සඳුගේ පිහිටීම අනුව ඔබට පලාපල සලකා බැලීමේදී ගෙවල් දොරවල් ගැන වැඩි අවධානයක් යොමු කරන දවසක් බව දකින්න තිබෙනවා. මව පාර්ශවයේ ඥාතීන්ගේ සිත් දිනාගෙන කටයුතු කරන්නත් පුළුවන්කම ලැබෙන දවසක්. ගෙවල් දොරවල් එවැගේම පරිසර අලංකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ස්වභාවයක් දකින්න තිබෙනවා. විශේෂයෙන් ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, වත්ත පෙටිය පවිත්‍ර කිරීම කෙරෙහි වැඩි කාලයක් ගත කරන ස්වභාවයකුත් දකින්න පුළුවන්. එවගේම තමයි අලුතෙන් නිවාස මිලදී ගැනීම කෙරෙහිද අවධානය යොමු වෙන දවසක්. සිතේ සතුට ප්‍රීතිය ඇති කරන්නත් පුළුවන්. මව පාර්ශවයේ ඥාතීන්ගෙන් උදව්පදව් උපකාර පවා ලැබෙන නිසා දවසේ කටයුතු සාර්ථක තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ආර්ථික වශයෙන් දියුණුවක් දකින්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් වන අතර පපුව ආශ්‍රිතව ඇතිවන අසනීප කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලාත් මතක් කරනවා. ලොතරැයි මිලදී ගන්නවා නම් කිසියම් ජයග්‍රහණයක් උරුම වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලාත් මතක් කරනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ කටයුතු ගැන සලකා බැලීමේදී ඔවුන්ගේ කටයුතු වලට කිසියම් බාධා සහිත බවක් දකින්න පුළුවන්. කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වන රාශිය වන සෙනසුරට අයත් කුම්භ ලග්න හිමියනි. තමන් සතු දේ උනත් අනුන්ට දීලා නැති බැරි අයට උදව් උපකාර කිරීමට කැමති මසුරුකම් ලෝභකම් නැති ආගම දහමට ලැබි ඔබ අනුන්ගේ විපත සැපත කර නොගන්නා නිසා නිතරම අනුන්ට යමක් දීමට දෑ දිගහැරුණු එවැගේම ප්‍රසිද්ධියේ පසුපස නොයන කුම්භ ලග්න හිමියනි ඔබ ගැන දැන් බලමු. අද දවසේ පවතින ග්‍රහ තත්ත්වයේ සලකා බැලීමේදී ඔබගේ සහජ දක්ෂතාවයන් වර්ධනය වන දවසක්. ඔබගේ හැකියාවන් තුළින් අමතර ආදායම් මාර්ගද උදා කරගන්න පුළුවන් වෙනවා. සහෝදරාදීන් සමග තිබෙන සම්බන්ධතාවයන් වැඩි වෙන අතර ඔවුන්ගෙන් උදව් උපකාර පවා ලබා ගන්න පුළුවන් දවසක්. ව්‍යාපාර කටයුතු වල නියුතු අයට අද දවස යහපත් දවසක් වෙනවා. එයින් ඔබට විශේෂ ආර්ථික වාසි ලාභ ප්‍රයෝජන උදා කරගන්න පුළුවන්. දැනුම මෙහෙවා කරන ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු වලින් උසස් දියුණුවක් ලබා ගන්න පුළුවන්. එවැගේම ගමන් බිමන් වැඩි වෙන්නත් පුළුවන් දවසක්. කෙටි ගමන් බිමන් වැඩිපුර යෙදෙන නිසා තරමක කාර්යබහුල බවක් ඔබ තුලින් දකින්න තිබෙනවා. පපුවේ අමාරු සෙම් ගතිය නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වෙන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ කටයුතු වලට අද දවසේ ඉතාමත්ම යහපත් වෙනවා. රැකියාවක් නොමැති කමින් සිටි ඔබට කුමක් හෝ රැකියාවක් ලැබෙන්න අද දවසේ බොහෝ ඉඩකඩ පවතිනවා. එම නිසා රැකියාවක් නොමැති ඔබ රැකියාවක් සොයා ගැනීමට තරමක් උනන්දුව උත්සාහය ඇති කරගත්තොත් කිසියම් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙන්නේ නැහැ. රැකියා ස්ථානයේ කිසියම් වෙනස්වීමක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙන දවසක් නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මීන ලග්නය රාශි චක්‍රයේ අවසන් රාශිය වන ගුරුට අයත් මීන ලග්න හිමියනි. විරුද්ධවාදීන්ට පවා කරුණාව දක්වන අනුකම්පා සහගත
වැඩි කතා බහක් නැති ඔබ තමන්ගේ පාඩුවේ සාමකාමීව ජීවත් වෙන්නට උත්සාහ දරනවා. නමුත් අනුන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීමෙන් පාඩු සිදු කර ගන්නා මීන ලග්න හිමියනි ඔබ ගැන දැන් කතා කරමු. අද දවසේ ග්‍රහ තත්ත්වය සලකා බැලීමේදී විශේෂයෙන් සඳුගේ ගෝචරය සලකා බැලීමේදී අද දවස ආර්ථික වශයෙන් වාසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් දවසක්. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වන අතර ගෙවල් දොරවල් වල වැඩ කටයුතු වෙනුවෙන් විශේෂ උනන්දුවක් කැපකිරීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඔබ තුලින් අද වෙනදාට වඩා ප්‍රියමනාප බවක් දකින්න පුළුවන්. අද දවස තුල සිනහව පිරි මුහුණේ යුතුව ගත කරනවා දකින්න පුළුවන්. ඔබ තුලින් ආකර්ෂණීය බවක් ඉස්මතු වෙනවා. හවුලේ වැඩ කටයුතු කරන අය සමග හොඳින් සම්බන්ධතාවයන් වැඩි කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. මුදල් අතින්ද අඩුපාඩුවක් ඇති නොවන දවසක් කියලා කියන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් යහපත් වෙන බවක් තමයි දකින්න තිබෙන්නේ. ඒ වගේම ගෘහ ජීවිතයේ තිබුණු අමනාපකම් රණ්ඩු සරුවල් දුරු වෙලා පවුලේ සමගිය සමාදානය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් දවසක්. දුර බැහැරක ඥාතිවරයෙ හදිසියේ තමන්ගේ නිවසට පැමිණීමට බොහෝ දුරට අද ඉඩකඩක් පවතිනවා. හිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉටුවන දවසක් බවත් කියන්න පුළුවන්. ඒ වගේම සෙම් අමාරු උණ කැස්ස වැනි අසනීප තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයකින් යුක්තව කටයුතු කරන්න කියලත් මතක් කරනවා.